Kiya Denna Adare Tharam kathawata godak kemathi oba ada adaren piligannawa mage channel ekata. Itim mata ada oata video eken katha karala kiyanna umanawak tiyenne. Accident ek nisa aayushta wen de gena. Itim video ekata yanna kalin illimak karannata kemattak ithuru wela thibenawa. E thamai video ekak balala oatath mewenima videos dinapathama balanna kemattak tiyenawana. Aniwaryenma mage channel ekka මාත්‍යක එකතු වෙලා බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් මාත්‍යක එකතු වෙන්න subscribe කරලා ඒ විතරක් නෙවෙයි like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන දේ ගැන අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු රසක්ම තියාගන්න පුළුවන් කමක් තියෙනවා ඉතින් දැන් ඔයා මෙන්න මේ වගේ දෙයක් ගැන අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම හොඳටම දැනගෙන ඉන්නවා කියන එක විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ආයුෂ් පහුගිය කාලේ ඇත්තටම හැසිරුනේ හොඳ විදියට නම් නෙවෙයි කියන එක අපිට මතක් කරලා දෙන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? ආයුෂ් ඇත්තටම සමන්දිනේට චුට්ටක්වත් ආදරෙන් සැලකුවේ නැහැ. ආයුෂ් ඇත්තටම කියනවා නම් සමන්දිනී ආයුෂ්ගේ යාළුවත් එක්කත් සම්බන්ධයක් පටන් අරගෙන කියලා. ඉතින් මේ වෙලාවේ ලොකුවටම ඔන්න සැක සංකා ගොඩාක් පොදි බැඳගෙන හිටිය කියන කතාව අපිට මෙතනදී සාකච්ඡා කිරීමටත් පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඒ දේවල් ඒ විදියට විතරක් වෙලා නැතර වෙන්නේ නැහැ කියන කතාව අද වීඩියෝ එක තුලින් මට ඔයත් එක්ක සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්නටත් වැඩි ඉඩකඩක් තියෙනවා කියන කතාව මට මේ වෙලාවේදී ඔයත් එක්ක මේ වෙලාවේදී ඒ ගැන කතා කරන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි ඇත්තටම සමන්දිනී කියපු කතාවක් තිබුණා. ඒ තමයි ඔයා මට මේ කරන දේවල් වලට මගේ මනල දෙන්න නෙවෙයි ඇත්තටම කියනවා නම් උඩේ ඉන්න දෙයියෝ තමයි බලාගන්නේ කියලා. ඇත්තටම කියනවා නම් ආයෂ්ට උදව් කරපු කෙනත් ඒ විදිහටම කිව්වා. ඉතින් ඔන්නෝ කල්පනා කර කර යන්න ගිහින් තමයි ඇක්සිඩන්ට් එක සිද්ධ වුනේ. ඉතින් කොහොමනත් මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඇත්තටම කියනවා නම් ආයෂ්ට රෝද පුටුවට වැටෙන්න වෙයි. සිහි කල්පනාව නැතු ඉස්පිරිතාලේ ඉන්න සිද්ධ වෙයි. ඒ වගේම තමයි ආයෂ්ට සමන්දිනී තමන්ට කොච්චර ආදරෙයිද අර පහුගිය කාලේ තිබුණු සැක සංකා ඔක්කොම අමතක කරලා දාලා ඒ කියන්නේ තමන් වැරදි කියන එක තේරුම් ගන්න සිද්ධ වෙයි කියන කතාව තමයි මට අද වීඩියෝ එක තුලින් ඔයාට මතක් කරලා දෙන්න පුළුවන් ඒ කියන්නේ තව දෙයක් අපිට මෙතනදී සිහිපත් කිරීමට වැඩි ඉඩකඩක් තියෙනවා කියන දේ ගැන මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු රසක්ම තියාගන්නවා කියන කතන්දරය ඔයත් එක්ක කියන්න කැමතියි ඒ කියන්නේ ආයුෂ්ට ඉදිරියේදී සමන්දිනීගේ පිහිට විතරක්ම තියෙනවා වගේම ඉදිරියට ආයුෂ් සමන්දිනීගෙන් දරුව වෙන් කරපු එක පවා දුක් වෙන හේතුවක් බවට පත් වෙනවා කියන එකයි අද අපි මතක් කරන්නේ